සිංහලෙන් ඕක කියන්නේ සිංහලෙන් හරි පාලෙන් හරි ඕක කියන්නේ අපවාදෝ අමතපදං කියලා. අපවාදෝ අමතපදං කියන එකත් කාලය රංහා සමානයි කියන එකත් දෙකම එකද. අපවාදෝ අමතපදං කියන්නේ ප්‍රමාණු වීම මේ හොඳ වැඩක් කියන එකනේ. මොනවටද හොඳ වැඩේ? පමාවෙන්නේ නැතුව වැඩ කරගන්නේ මොනවටද? මේ සසර කැටි කරගන්න. ඊයප්පාදෝ අමතපදං කියන්නේ ඒකට. සසර කැටි කර ගැනීමට, පින් කර ගැනීමට, කුසල් සම්පාදනය කර ගැනීමට අපමාදෝ අමතපදං. ටයිම් ඉස් ගෝල්ඩන් එහෙම නැත්නම් කාලය රංගා සමානයි කියන්නේ මොනවටද? නිවන් දකින්නද? කාලය දොර කරගන්නද? නැහැ. කාලයේ රුපියල් සතවලින් මනින්ට කාලයට මුදලක් නියම කරන්න. මේ කාලයට මුදලක් නියම කරාම රුපියල් සතවලින් මැන්නාම පැයයි පැය දෙකයි කියලා කියන්නේ මෙන්න මෙච්චර දෙයක් මෙන්න මෙච්චර වටිනාකමක් තියෙන. මොනවටද? මුදල් ලබා ගැනීමට, මුදල් ලබා ගැනීමට, එහෙම නැත්නම් අපේ සැප සම්පත් තෘෂ්ණාව දවත් වැඩි කර ගැනීමට. දැන් එක වගේ දෙයක් වුණත් කාලය රංගා සමානයි කියන එකත් අපමාදෝ අමතපදං කියන එකත් මේ දෙකෙන් කියවෙන්නේ ආත්පසින්ම වෙනස් දේවල්. සමහර විට අපිට ඒක නොතේරෙනවා වෙන්න පුළුවන්. අපේ ඉස්කෝලවල කාලය රංගා සමානයි කියලා ලියලා තියෙනවා. ඒකමත් ලියලා තියෙනවා අපමාදෝ අමතපදං කියලා. ඒකයි වැඩි. මේ දෙකමත් ලියනවා. මේ දෙකම ලියන්නේ මේ දෙක එකිනෙකට සමග පරස්පරයක් ඇති බව නොදැන. ඇත්තටම නොදැන. කල්පනා නොකර ලියන ලියවිලි මේවා. මම කරන්නේ මේ වගේ දේවල් ගැන කල්පනා කරන එක සහ මෙතනින් එහාට වෙන්නේ ගොඩ වෙන්නේ කොහොමද කියන එක ගැන හිතා බලන්න. සහ ඒකට මට පුළුවන් විසඳුමක් ඉදිරිපත් කිරීම. හැම එකටම මට විසඳුම් නැති වෙයි. නමුත් පුළුවන් විදියකට විසඳුමක් ඉදිරිපත් කරන්න. අපිට අපේ සමාජයේ තියෙන කියමනක් නිවිහන ඉල්ල ජීවත් වෙන්න කියලා. අහලා තියෙනවනේ අපි කවුරුත් කියනවා නිවිහන ඉල්ල ජීවත් වෙන්න කියලා. අපේ සමාජයේ තියෙනවා ඒක. නිවිහන ඉල්ල ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද? මේ උදේ පාන්දර නැගිටලත් කඩිමුඩියේ රස්සාවට යන එකයි බොහොම වේගෙන් අධිවේගෙන් යන එකයි. අර දැකලා තියෙනවද මන් දන්නේ ලන්ඩන් නුවර හරි එහෙම නැත්නම් ඒ එංගලන්තේ හරි ප්‍රංශේ හරි ඇමරිකාවේ හරි නගරයක මිනිස්සු උදේ පාන්දර හවසට යන වේගය රැකියාවලට සමහර චිත්‍රපටිවල දැකලා ඇති. දැන් ඒක නිවිගෙන ඉල්ල ජීවත් වීමක් නන් නෙමෙයි. අපි මේ උදේට ගෙවල හැම ගෙදරකමද නිවිහන ඉල්ලක් නැහැ. උදේට මොනේ ගෙදරද නිවිහන ඉල්ලක් තියෙන්නේ? උදේ පාන්දර නැගිට ගමන් රස්සාවට යනකම් ළමයිට ඉස්කෝලේ පිටත් කරන ගන්නකම් වෑන් එක එනකම් අරකයි මේකයි කෝච්චියට දුවනවා. මොකද්ද කියන්නේ නිවිහන ඉල්ල? දැන් කොහොමද අපේ රට ඒ නිවිහන ඉල්ලේ ඉන්න පුළුවන් ජාතියක් බවට පත් කරගන්නේ? කාට හරි ඕන නැත්තම් ප්‍රශ්නයක් නැහැ. වැඩි පිරිසකට ඕන නැත්තම් නිවිහන ඉල්ල ජීවත් වෙන්න. ඒවනම් ඉතින් අපි උදේ පාන්දර නැගිටලා දෙටිමිටි යලා යාට මෙයාට දුවනවා. කැමටික් වයා ගන්න, කෝච්චියට යනවා, බස් එකට යනවා, වෑන් එකට ළමයි ටික දාගන්නවා. ඊට පස්සේ ගිහිල්ලා අන්තුරට ගිහිල්ලා කැමටික් කරනවා. බෝධනය කරන්න. දැන් මන්නම් ඒකට නම් නිවිහන ඉල්ල ජීවත් වෙනවා කියලා කියන්නේ නැහැ. අපිට බොහොම කටහරි ගන්න බලන් එක කඩිසරකම කියලා. නෑ මන්නම් ඒක කඩිසරකම කියලා කියන්නේත් නැහැ. ඒක මේ තීරුමක් නැතිව ජීවිල්ලක් එච්චරයි. තීරුමක් නැතුව
කිසිම අරමුණක් නැතුව මොකද්ද ඔපස්සේ හබායනවා අපි මොකද්ද හබායන්නේ කියන එකත් අපි දන්නේ නැහැ. මේ විදිහට අපි කෙලින්ම අනිත් මිනිස්සු කරන නිසා අපි කරනවා. දැන් මේ සංවර්ධනයෙන් අපි පිට වෙන්නේ කොහොමද? මට තියෙන ප්‍රශ්නේ ඒකයි වෙන මොනක් අත් නෙවෙයි. මේ සංවර්ධනයෙන් අපි පිට වෙන්නේ කොහොමද? මම මේ පරණ සමාජය වර්ණනා කරනවාවත් එහෙම නැත්නම් ඉස්සර අපේ ගම්වල තිබුණු ජීවිතය බොහොම ඉහළින් තබනවාවත් නෙවෙයි. ඒවා ඒවා සුන්දර ගමක් තිබුණා. ඒ වගේම සමහර පැති තිබුණ අසුන්දර දේවලුත් සුන්දර පැති තිබුණ නැතුව නෙවෙයි. නමුත් මිනිස්සුන්ට බොහොම කම්කටොළුත් තිබුණා. නැහැ කියනවා නෙවෙයි. නමුත් ඒ කම්කටොළු පැත්ත ඉවත් කළා. ඒකේ තිබුණු යම් කිසි හොඳ දෙයක් තිබුණා නම් සුන්දර ගමක් තිබුණා නම් ඒක අපි ඉතුරු කරගන්නට අපි වෑයම් කරන්නේ නැත්තේ මොකද? මේකයි අපිට අහන්න තියෙන ප්‍රශ්නේ. ඒ සියල්ලට මගෙන් උත්තර බලාපොරොත්තු වෙන්න එපා මේ දේශනමාලාව අවසන් වෙන විට. නමුත් අපි සමහර ප්‍රශ්න වලට අපි උත්තර දෙන්න බලමු. යම් යම් ප්‍රශ්න තෝරගෙන මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කොහොමද කියන එක අපි බලමු. උත්තර තියෙනවද නැද්ද කියලා. දැන් අපි බෞද්ධයෝ සිංහල බෞද්ධයෝ මම හිතනවා මෙතන ඉන්න ඔක්කොම සිංහල බෞද්ධයෝ කියලා. අපි සිංහල බෞද්ධ වැටියට බුදුහාමුදුරන් දේශනා කරපු එහෙම නැත්නම් අපිට කියලා දුන්න මාර්ගය අපි යනවා කියලා අපි හිතනවා. අපි යන්නේ නැති එක වෙන වෙනම නමුත් අපි හිතනවා අපි යනවායි කියලා. යනවායි කියලා හිතන නිසා තාමත් පොඩි හරි ආකර්ෂණයක් පන්සලට තියෙනවා. ඒක නැත්තටම නැතිලා නැහැ. නමුත් මේ පන්සලට යන්නේ නේක නවත්තන්නට කී දිනකට ඕන කරනවද? අපි වෙසක් පොයේට සිල් ගන්නවා. හැමෝමනේ සමාන. නමුත් හැමෝම වගේ වෙසක් පොයේට සැරසිලි කරනවා. එක කොටියක් දානවා, එක මගත් පත්තු කරනවා, පාම් පත්තු කරනවා, නොයෙකුත් දේවල් අපි කරනවා. කූඩු හදනවා. දැන් මේ අතර අපිට සමහරු කියනවා ඌයන් එච්චර වැඩක් නැත, ආමිස පූජාව වැඩක් නැත, ප්‍රතිපත්ති පූජාව තමයි අවශ්‍ය වෙන්නේ කියලා අපිට නොයෙකුත් ඒවට මම බණ කියලා කියන්නේ බයිලා කියනවා. මේ වගේ බයිලා තන්දර අපිට කියලා දෙනවා ආමිස පූජාවට වඩා මේක හොඳයි කියලා. නිකන් අර හිතන්නේ මේ රටේ ආමිස පූජාව නැති වුණා කියලා, නැත්තටම නැති වුණා කියලා. අපි මහා බෞද්ධ, අපි බුද්ධිමතුන්නේ කියලා කියනනේ බෞද්ධ බුද්ධිමතුන් කියලා. ඒ බුද්ධිමත්කම නිසා මේවෙන් වැඩක් නෙමෙයි, මේවෙන් නිස්සාර දේව. අපි ප්‍රතිපත්තිය මතම පිටින් ඩෝන කියලා අර ඔක්කොම නැවැත්තුත් එහෙම මොකද වෙන්නේ? මං කියන එදාට බුද්ධ ශාසනය මේ රටෙන් තුරන් වෙනවා කියලා. ප්‍රතිපත්තිය හොඳයි තියෙන්න ඕන, නැතුව බෑ. නමුත් වෙසක් දවසට සැරසිල්ලක් කරන්නේ නැතුව හැමෝම සිල් ගත්තොත් එහෙමනම් මෙඩිකල් සිල් ගන්න හම්බ වෙන්නේ නැහැ කාටවත්. ඒ මොකද ඒ අවශ්‍ය කරන පසුබිම, අවශ්‍ය කරන ඒ චිත්ත ප්‍රීතිය ඒවා කාටවත් ලැබෙන්නේ නැහැ. පොඩි ළමයි සන්තෝෂ වෙන්නේ නැත්නම් වෙසක් උත්සවයේ දවසේදී මේ රටේ වෙසක් උත්සවය වැඩිකල් පවතින්නේ නැහැ. පොඩි ළමයි ලබා සිල්ලර ගන්නවන කත්තට ගමන්නේ නැහැ. නමුත්
අපි කවුරුත් දන්නවා මේ පොඩි ළමයි එහෙම සිල් අරගෙන ඒ විදිහට එක තැනක ඉඳලා ඒ අවශ්‍ය කරන දේවල් කරන්නේ නැහැ කියලා. ඒගොල්ලන්ට කරන්න ඕනදී අපි කරන්න ඉඩ දෙන්නේ නැත්නම් ඒගොල්ලන්ට වැඩි කල් යන ඉස්සෙල්ලා බුද්ධාගමත් එපා වෙනවා. පොඩි ළමයින්ට බුද්ධාගමේ පාවිච්චි දාට ඔවුන් තරුණ වයසට පත් වුණා මැදි වයසට පත් වුණාම මේ රටේ බුද්ධාවක් නැහැ. ඒ නිසා මේ මිනිස්සු කියන දේවල් වලට එච්චර ඇවුම්කන් දෙන්න එපා. වෙසක් සැරසිලි පුළුවන් තරම් කරන්න ඕනේ.